අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙහරේටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනාධිපතිවරණයෙන් පස්සේ පළවෙනි සතියම පොහොට්ටු සඳහනේ ගිවිසුම කඩ කළා පොහොට්ටු සඳහනේ ගිවිසුමේ කිසිවක් මේ වෙනකන් ඉටු කරලා නැහැ ජනපති මෛත්‍රීගෙන් බරපතල චෝදනා විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පොත්ගලයින්ට සජිත් කෙන් අභියෝගයක් ශ්‍රී ලංකාවට අඳුරු කාල පරිච්ඡේදයක් උදා වෙලා කාදිනල් හිමිකෙයි ප්‍රථමයෙන් දේශීය පොත් පොහොර අර්බුදය නිසා ඉදිරියේදී වීමෝල් හිමියන්ට කොටන්න වී නැතිවන තත්වයක් උදා වී ඇති බව සහල් නිෂ්පාදකයන් පවසනවා පොහොර අර්බුදයට විසඳුම් ඉල්ලා රට පුරා ආරම්භ වූ අරගල තවමත් අවසන් නැහැ රසායනික පොහොර භාවිතය නවත්වන රජයේ තීරණය කළේ හිතුමතේ. පස්සේ ආපු විරෝධය වගේම වැඩේ වැරදුනා කියලා දැනුණු තැන ගහපු ගැස රිවර්ස් වුණා. පොහොර ප්‍රශ්නේ අන්තිමට නතර වුණේ පෞද්ගලික සමාගම් ලාභ උපයලා. කාබනික පොහොරවලත් ගැටලු මතුවෙලා. රජය කාබනික පොහොර නිෂ්පාදනය කරන්න කියලා ගොවින්ට කිව්වට ඊට අදාළ දැනුම දුන්නේ නැහැ කියලායි ගොවින් චෝදනා කරන්නේ. කාබනික පොහොර අපේ රටේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න නම් ඉහළින් ලැබෙන උපදෙස් පමණක් මදි. අපේ රටේ කෘෂි කර්මාන්තයට අදාළ සියලු නිලධාරීන් කෘෂි විද්‍යා ගොවින් ඒකාබද්ධ වූ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. කාබනික ගොවිතැනට පෙර පරීක්ෂණ මට්ටමින් වගා කිරීම සිදු කර සිදුවන වගා හානි ගැන යම් අවබෝධයක් ලබා ගත යුතුයි. එසේ නොමැතිව හිතුමතේගත් තීන්දුව తీරන නිසා අවසානයේ රටේ කෘෂි කර්මාන්තයේම බිඳවැටීමට ලක්වීම සිදුවනවා. අපේ රටේ කාබනික පොහොර තීන්දුව අන්තිමේ නතර වුණේ කොමිස් කුට්ටි ළඟ. එහෙම නැත්නම් අපේ පොළවට සුදුසු නෑ කියලා තහවුරු වෙච්ච චීන පොහොර නැවක් ළඟ. රටේ ඩොලර් නැති වෙලාවේ නිකරුණේ අපේ මුදල් විදෙස් රටවලට පුදන්න සිද්ධ වුණේ. මේ වැරදි තීන්දුව රජෙන් කාබනික කියලා දීපු පොහොර දාලා මැදිරිගිරිය කවුඩුල්ල ගොවි ව්‍යාපාර යටතේ වී ගොවිතැන් කළ ගොවීන් පීඩාවට පත් වෙලා ගොයම් ගස් උස යනවා විතරයි කියලයි ගොවීන් පවසන්නේ. මේ වගේ විනාශයක් නම් ගොවිතැනට වෙලා නැහැ මෙතුවක් කාලෙක. කෙලින්ම ගොවියට වෙච්ච සන්තය ඇති උනම ගහටත් වෙලා තියෙනවා. එක එක ජහජරව ගහලා ගොයම් වැල් ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන් දැන් මේ මාසේ ගොයම දැන් අඩි දෙකක් විතර උස ගිහිල්ලා තියෙන්නේ. මේක අත්සන්නක් ගන්න බෑ. පොහොර අර්බුදය පැත්තක තියලා ඇමතිවරු මාරු කරාට මීට විසඳුම් ලැබෙන්නේ නැහැ කියලයි සමගි ගොවිජන පෙරමුණ පවසන්නේ. අපිට ආරංචි වෙලා තියෙනවා කෘෂිකර්ම ඇමතිවරයා විදිහට ඉන්න මහින්දානන්ද වෙනුවට එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා දාන්න යනවායි කියලා. එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා දාන එක නෙමෙයි මෙතන වැඩේ තියෙන්නේ. අර ඔළුව අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා දැම්මයි කියලා මේ ඔළුගෙඩි වෙනසක් කරා කියලා අපිට වැඩක් නැහැ. කරුණාකරලා තීන්දුවක් ගන්න මේ රටේ දුක් විඳින මේ ගොවි ජනතාව වෙනුවෙන් සහන ටික ලබා දෙන්න. ගොවියගෙන් අහන්නේ නැතුව රජය ගත්ත තීන්දුව తీරණ නිසා සමස්ත ගොවියාම කබලෙන් ලිපට වැටිලා කියලයි ඒකාබද්ධ ගොවි නියෝජිතයින් පවසන්නේ. ඇක් දෙකට ඇටයක්වත් දැක්කපු නැති අර චීන අසූචි නැවට ඊයේ ඇමරිකානු ඩොලර් 6.9ක මුදලක් බැංකුවේ නිදහස් කරලා තියෙනවා. ඒ සල්ලි මහජනතාවගේ දුප්පත් අහිංසක ගොවියන්ගේ සල්ලි. හැබැයි උඹලා ඔතෙන්ද ඔය රජකම් වලට ඔය මන්දිර වලට උඹලා ගෙනාවේ අපේ අහිංසක ගොවි ජනතාවගේ වහන්ති වෙන අත් දෙකේ කතරෙන් කියන එක හොඳට මතක තියාගන්න ඉදලා උඹලා ඔය මන්දිර වලින් බස්සන්නෙත් මෙන්න මේ කැත්තේ උදැල්ල වැඩ කර පුwidehat අපේ අතුලින් ගහන කතරෙන් කියන එක වැඩි ඈතක නැහැ. කුෂි කර්මයක් ගැන දන්නේ නැති කෙක් ඉන්නව නම් කතා නොකර හිටපල්ලා. මාධ්‍ය ඉස්සරහා වෙලා රඟ දක්වන්න එන්න එපා. දැන් අද අම්පාර නැගෙනහිර පළාතේ ගොය මේ අසනු නෙලනවා. ඔය කියන හරක් ගිහිල්ලා බලපල්ලක මොනවද වෙලා තියෙන්නේ කියලා ගුවියන්ට. රජේ මේ වැඩපිළිවෙල නිසා ඉදිරියේදී වීමෝල් හිමියන්ට කොටන්න හාල්වත් නැති බව සහල් නිෂ්පාදකයන් චෝදනා කරනවා. සහල් නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම අඩාල කරලා වෙලා තියෙනවා මේ සතිය වෙනකොට. ඉදිරියේදී තවත් මේක දරුණු තත්ත්වයට පත් වෙනවා. මේ රටේ සමස්ත කුෂි කර්මයේ වී නිෂ්පාදනයේ අඩු කරන්න හේතු වෙලා තියෙන්නේ රජය ගත්ත අවිධිමත් ක්‍රියාමාර්ග කියලා අපි පැහැදිලිව කියනවා. විධිමත් වැඩපිළිවෙල නැතුව මේ කරපු ක්‍රියාදාමය නිසා අද පාරිභෝගිකයත් වීමෝල් හිමියත් ගොවියත් මේ රටේ අහිංසක සියලු ජනතාව අමාරුවට ලැබෙනවා. මේ රටමින් ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ ජාතික කෘෂි ප්‍රතිපත්තියක් හදලා මේ ප්‍රතිපත්තිය තුළ කාබනික පොහොරද රසායනික පොහොරද කියන යන එකට වඩා ඊට වඩා තියෙන තැන තමයි ජාතික කෘෂිපත්තිය ගෙනියන්න රට
රටේ ගොවි ජනතාවගේ ගොවි නායකයෝටගේ කරාසි කරලා ඉවුනුවට යන්න පුළුවන් පැත්ත කොතනද කියනක පැහැදිලිව දැන හඳුනාගෙන රාජ්‍ය නායකයාද කෘෂිකර්ම නායකයාද ඒ සඳහා යෙදෙන රාජ්‍ය නිලධාරීන් දෙකුතු කරලා මේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් සම්මුතියක් ඇතිකරගන්න ගියේ නැත්නම් මේ රටේ කෘෂිකර්මාන්තයට දෙවියන්ගේ පිහිටයි පොහොර අර්බුදය නිසා ඉස්සරහට කන්න වෙන්නේ කෙහෙල්ලල කියලා චෝදනා කරමින් තෙල් හිරියාව කොත්මල්පුර ගොවි සංවිධානයේ පන්දම් විරෝධතාවයකද නිරත වුණා මහවිලච්චිය ගොවීන් පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා දේව කන්නලාවක්ද සිදු කළා පොහොර ටික නැති නිසා අද කුඹුරු ඔක්කොම පුරාම් වෙලා ගිහිල්ලා තියෙනවා ජනතාව බලාපොරොත්තු වෙන අස්වැන්න නැහැ මේ පාලකීන්ට කියලා වැඩක් නැහැ දැන් කියන්න තියෙන දෙයියන්ට විතරයි මොකද දෙයියන්ට මේ සැරේ අලුත් සාල් මංගල්‍ය දෙන්න විදිහක් නැහැ ඒ නිසා අපි දෙයියන්ට කන්නලව් කරන්නේ ඉරි යලකන්නේ වෙනකොටවත් අඩු ගානේ තෙල් පොහොර ටික ලැබෙන්න මේ පාලකීන් වෙනස් කරන්න රටේ මේ වගේ දුර්දාන්ත පාලනයක් ඇති වෙච්ච පළවෙනි අවස්ථාව නිදහසෙන් පස්සේ රටපුරා ගොවීන් රසායනික පොහොර ඉල්ලා අරගල කරද්දී දියුලපිටිය කොට්ටාෂයේ කාබනික පොහොර යොදා සිදු කළ වී වගාවක අසුණු නෙලීම නිරීක්ෂණයට රාජමාති ඉන්දික අනුරුද්ධ මහතා අද එක්ුණා විපක්ෂයේ දැන් ලොකු උත්සාහයක යෙදෙනවා වගා හානි වන්දි ලබා දෙන වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන්න කියලා කාබනික වගාවත් එක්ක ගොවියා කබලෙන් ලිපට වැටෙනවා කියලා පෙන්නන මේ ගොවි මහතුරු කියන්නේ මේ ඒගොල්ලෝ කාබනික වගාවෙන් අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර මේ පොළවට යෙදුවා ඒ යෙදීමත් එක්ක මේ තත්ත්වෙට අස්වැන්න ලබා ගැනීමේ පුළුවන්කම ඒගොල්ලන්ට ලැබුණා කියලා. ජනාධිපතිතුමාගේ උවමනාව හිට්ලර් වගේ බලහත්කාරකම් කිරීම නෙමෙයි. විරෝධතාවේ බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා මේ වගේ ශාස්ත්‍රීය යායවන් වල අද අස්වැන්න නෙලනවා. කාබනික පොහොර යොදා සිදු කරන ලද බස්නාහිර පළාතේ වීවගාවක අසුන් නෙලීමට සූදානම් වීම පිළිබඳ දර්ශන අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ විසින් මාධ්‍ය වෙත යොමු කර තිබුණා. හරියටම සාර්ථකයි මේක. මේ සැරේ තමයි අවුරුදු ගානක මේ වගේ හැදුනේ. මේ පොහොර වලින් මේ රට මේවා කරන්න පුළුවන්. හැබැයි ප්‍රමිතිය වෙනස් කර නැතුව පසට උචිත විදිහට හදන්න. දැන් පොහොර සතරන් වුණත් වැඩක් නැහැ. මනා කැපවීම අදිස්ථානය ආසාව උවමනාව තියෙනවා නම් කරන්න පුළුවන්. මට නම් උපරිම අස්වැන්නක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා ඒක මේ තීවෙනවා කියලා මේ කීර්තිය දිහා බලනකොට ඕන කෙනෙකුට පිළිගන්න පුළුවන් වෙනවා. රට මේ වන විට අඳුරු කාල පරිච්ඡේදයකට ගමන් කර ඇති බව කොළඹ අගරදුගුරු කාදනල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ජනතාව දැඩි ලෙස පීඩා විඳින තත්වයකට පත්ව ඇති බවයි කාදනල් හිමියන් පෙන්වා දෙන්නේ. මේ හැම පුද්ගලයෙක්ම විශේෂිතයි. ලෝකේ බිලියන 9ක ජනගහනයක් සිටියතක වඩාක්වත් එක්කෙනෙක් දෙපාරක් අපිට හම් වෙන්නේ නැත්තේත් අන්නේ ඒකයි. ඉතින් මොනවද අපි කරන්න ඕනේ අපේ ජීවිතෙන්? අපි කිසි කෙනෙකුගේ මේ ලෝකේ හදන මාලිගා ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම දාලා යන්න ඕනේ. ඒ නිසා අපි කල්පනා කරමු. අපේ ජීවිතය තුළින් කරන්න තියෙන මොකද්ද? ඔබගේ ජීවිතය වටිනවා. ඒ අවතක්සේරු කරගන්නට එපා. මේ ලෝකේ තියෙන තාවකාලික තෘප්තියින් පස්සේ හුඟක් වෙලාවට අපි අර නිකන් යම්කිසි ගමනක් යන්නට පිටත් වෙලා වෙන කොහෙවත් යනවා වගේ. එහෙමනම් අපි හැම එක්කෙනාටම විශේෂ කැඳවීමක් වටිනාකමක් තියෙනවා. අද ලෝකේ පුරාම තාමත්ම අඳුරු කාල පරිච්ඡේදයක් උදා වෙලා තියෙනවා. අද ලංකාවෙත් එහෙමයි. ඉතාමත්ම අඳුරු අවිනිශ්චිත කොහෙද යන්නේ කියලා කවුරුවත් දන්නේ නැති කාල පරිච්ඡේදයක්. අන්ධකාරයේ බලවේග ක්‍රියාත්මක වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අසහනයට පත් කරන කාල පරිච්ඡේදයක් අද ලංකාවේ තියෙනවා. ජනාධිපතිවරණයෙන් පසු පළමු සතියෙම පොහොට්ටු සඳානේ ගිවිසුම කඩකර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම පොහොට්ටු සඳානේ ගිවිසුමේ ඇති කිසිවක් මේවනතෙක් ඉටු කර නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. ජනාධිපති ඡන්දයට කලින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තිබුණු උවමනාව වටිනාකම පොට්ටුවේ මහත්තුරුයි. මම කිව්වේ යට ඉන්න බට්ටෝ මේවා දන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොට්ටුවේ ඉහළම නායකයෝ මාව කීචරයක් හම්බුණා. 1-2-3 තුන් දෙනා වෙනම මාව හම්බුණා ජනාධිපති කාර්යාලයට. එහෙම සාකච්ඡා කරලා සම්දානේ හදලා තමයි ඡන්ද කෙරුවේ. එතකොට ඒ තත්ත්වයක් එක්ක ජනාධිපති ඡන්දේ ජයග්‍රහණය කළා විශ්වාසයක් ගන්න. අනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැතුව දිනන්න බෑ කියලා කියපුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගිවිසුම අත්සන් කළාට පස්සේ දැන් නම් අපිට ජයග්‍රහණයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් දැන් අපිත් එක්ක කියලා රටපුරා කියපුවා. ජනාධිපති ඡන්දෙන් පස්සේ පළවෙනි සතියම අපේ සම්දාන ගිවිසුම කඩදෙව්වා. සම්දාන ගිවිසුමේ කියන කිසිම කාරණයක් මේ අද වෙනකන් දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා
सोशल मीडिया वाले विशेष दहाई अपने तोड़ व्यक्ति देखा अब कथावार अरगन विशी के पक्ष अभी मंत्री कंडाने अभी को उत्साह मेरा पहुगी अवरुदे अति व्यक्त प्रश्न अरबुद विशदर्ण निराकरण पूर्व प्रश्न गुरु प्रश्न आर्थिक अरबुदे विनाकर्म पीली उत्साह अवश्य පරාජිත දේශපාලඥයින් සීතර කාමරවල සිට මුහුණු පොත හරහා සිය දේශපාලන ජිල්මාට් ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සහ පුත්කලින්ටද විපක්ෂ නායකවරයා අභියෝග කළා. විපක්ෂ ඉන්නෝනේ බොහෝ දෙනා කියා ගන්නවා ඒගොල්ලෝ තමයි ආණ්ඩුවට එන්නේ. තවත් කට්ටිය කියනවා නෑ 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 අපි ආණ්ඩුවට එන්නේ. ඊට පස්සේ තවත් කණ්ඩායමක් කියනවා නෑ 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 අපි ආණ්ඩුවට එන්නේ. දැන් විපක්ෂයේ බොහෝ දෙනා තරඟ කරනවා ආණ්ඩු බලය ලබා ගන්න. හැබැයි කී දෙනෙක් වැඩ පෙන්නනවා? මම අද අභියෝග කරනවා මේ රටේ ඕනම විපක්ෂයේ දේශපාලන පක්ෂයකට දේශපාලඥයෙකුට පුළුවන් නම් එන්න සජිත් ප්‍රේමදාසත් එක්ක හරි හරියට වැඩ කරන්න. බොරුවට කයිවාරු ගහන්න නෙවෙයි, බොරුවට මාධ්‍ය සම්දර්ශන පවත්වන්න නෙවෙයි. පරාජිත දේශපාලඥ කොට්ටාසයක් ඉන්නවා. ඒ අයට පුරුදු තමන්ගේ කාමරය ඇතුළට ගිහිල්ලා AC එක දාගෙන මුහුණු පොත හරහා විවිධ කතා ගොතකොත කතා හද හද ඒ අය කරනවා දේශපාලන. ඒ දේශපාලනය කරන්නේ කාමරය ඇතුළේ ඉඳගෙන. අපට අපි පිළිබඳව දැඩි විශ්වාසයක් තිබෙනවා. මොකද අපි ඒක කරන්නේ පොදු ජනතාවත් එක්ක. ඒ පහ රටට වටිනාකමක් අගයක් එකතු නොවන දේශපාලනය අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ ඇත්ත තමයි මුහුණු පොතෙන් පොලිටිකල් ජිල්මාට් දාන්න හදන්නේ. ගහමරා ගනිමින් ලබා ගන්නා බලයේ කිසිදු වර්ථයක් නොමැති බව අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය පවසනවා. තමන් සියල්ල අතහරිමින් නිවනට යන ගමන සොයමින් සිටින බවයි ඇය පවසන්නේ. මම හිතුවා පාර්ලිමේන්තුවට ගියාම ගොඩක් මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපේ ආම්දුරුවනේ එහෙම නෙමෙයි මේක නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් උනන් නම් ඊට වැඩිය වැඩ කරන්න පුළුවන් කියලා හිතුවා. ඊට පස්සේ මං හිතුවා රටේ ප්‍රබලම ග්‍රේඩ් 1 ක්ලාස් 1 නැමැතිකමක් කරොත් තමයි මේ හරියට මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් කියලා. හැබැයි මට එන්න පීඩනේ වැඩි වුණා මිස මගේ පැත්තේ මට ලැබිච්ච දෙයක් නෙවෙයි. මං දැන් තනියෙන් කල්පනා කරා ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයාටද ප්‍රශ්න තියෙන්නේ මටද? ලෝකේ ලොකුම සල්ලිකාරයා මට වැඩිය දුක් විඳිනවා. ලෝකේ ලොකුම බලවතා මට වැඩිය දුක් විඳිනවා. එහෙනම් මේකෙන් මිදෙන්න තියෙන්නේ මේ පංචස්කන්ධයෙන් හිත හිතා හදාගන්න දේ අයින් කරනවා කියන එක තමයි තියෙන සැනසීම. ඒක තේරුම් අරගෙන භාවනා කරොත් මට හිතෙනවා අර මහා නිවන් සුවයට අපිට යන්න පුළුවන්. දැන් මට වැරදි වැඩක් කරන්න බයයි. ඇයි බය? මං දන්නවා මං අවුරුදු ගාණක් ජීවත් වුණා. මට දැන් ජීවත් වෙන්න තියෙන්නේ පුංචි කාලයයි. මේ පුංචි කාලේ මං වැරදි වැඩ කළොත් මාත් එක්ක යන්න එන්නේ නැහැ මගේ මහත්තයා උතන හිටියා. මගේ දරුවෝ මා එක්ක යන්න එන්නෙත් නැහැ. මං ඊළඟ ආත්මේ බල්ලෙක් වුණොත්, හරකෙක් වුණොත්, කුකුලෙක් වුණොත්, කැරපොත්තෙක් වුණොත්, මීයෙක් වුණොත් මේ මමයි පැය දුක් විඳි. අර කොවිඩ් වෙලාවේ මට හොඳටම මැරෙන්නම ගියා. හුස්ම ගන්නම බෑ, කතා කරන්නම බෑ. අපි තරුණ කාලේ ගහගත්ත, බැනගත්ත, අඬු කරගත්ත, දේශපාලනය කරා. දැන් අපිට තේරෙන දේ තමයි, එහෙම ගහගෙන ගත්ත බලයක තව ප්‍රශ්න ගොඩක් මිසක් එහෙම ලැබිලා වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. මේ අතර ප්‍රවාහන අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය කොළඹ කංකසන්දුරේ සුකෝභෝගී දුම්රිය මංගල ගමනට එක් වුණා. උදෑසන 5:10ට ගල්කිස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම නව සුකෝභෝගී දුම්රිය දහවල් 12:17ට කංකසන්තුරේට ළඟා වීමට නියමිතයි. නවීන තාක්ෂණය අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10ක් සහ බලවේග එන්ජින් 2ක් ඇති අතර සියලු මැදිරි වායු සමනය කර තිබෙනවා. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මෙම දුම්රිය මැදිරි තුල පවතිනවා. මෙම දුම්රිය සේවා ලබා ගැනීමට බලාපොරොත්තු වන මගින්ට මාසකට පෙර සිට ඔන්ලයින් ඔස්සේ ඊ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදීගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500ක්. අද වායු සමනය කරන ලද සියලුම පහසුකම් සහිත ආසන 520ක් තියෙන දුම්රිය කොළඹ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරා. මං හිතන්නේ ඉතාම පහසුව, ඉතාම කෙටි කාලයකින් ලාභදායීව යාපනය බලා යන්නට
මෙය තාම හොඳ සේවාවක් බවට පත් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය සේවාව දීර්ඝකාලීන සහ මධ්‍යකාලීන සහ කෙටි කාලීන සැලසුම් ඔස්සේ ලෝකයේ තියෙන දියුණුම දුම්රිය සේවාවන් බවට ලංකාවේ දුම්රිය සේවාවල් පත් කරන්න. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා ජනතා මුදලින් රටේ ඉහළම සේවයක් ලබා දෙන්නට මේ ගන්නා පියවරවල් වලදී මේ පොදු ප්‍රවාහනය ආරක්ෂා කරගෙන ආදරයෙන් ඒවා විනාශ කරන්න නැතුව ඒවා තමන්ගේම දෙයක් විදියට ගමන් කරන මගින් ඉල්ලා හිටිනවා රැකගන්න. සියත උදාසන ප්‍රවෘත්ති විකාශයෙන් නිමාවට පත්වනවා. යලි තමයමු 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.